අගෝස්තු පළමුවන දා සිට QR පද්ධති කෝටාව පමණක් ක්‍රියාත්මක වන අතර අංක තහඩුවේ අවසාන අංකය සහ අනෙක් ප්‍රතිපදාන වළංගු නොබන බව බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසායි. ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් කරුණු හතක් අවධාරණය කරමින් අමාත්‍යවරයා ට්විටර් සටහනක මේ බව සඳහන් කර ඇත. එසේම හෙට 26 වන දින සිට ජාතික ඉන්ධන බලපත්‍රය දිවයින පුරා සිපෙට්කෝ සහ LIOC පිරෝම් හල් කිහිපයකදී ක්‍රියාත්මක කරනු ලබන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම ක්‍රමය අගෝස්තු පළමුවනදා දක්වා අංක තහඩුවේ අවසාන ඉලක්කම් සමග ක්‍රියාත්මක වනු ඇත. ඉන්පසු අංක තහඩුවේ අවසාන අංක ක්‍රමය වළංගු වන්නේ නැත. ජාතික ඉන්ධන බලපත්‍රය QR ජූලි 26 වැනි අඟහරුවාදා සිට දිවයින පුරා සිපෙට්කෝ සහ LIOC ඉන්ධන පිරෝම් හල් ලී ස්ථාන කිහිපයේදී ක්‍රියාත්මක කෙරේ. මෙම ක්‍රමය අගෝස්තු පළමුවනදා දක්වා අංක තහඩුවේ අවසාන ඉලක්කම් සමග ක්‍රියාත්මක වේ. තාක්ෂණික ගැටලු निराකරණය කරන තෙක් පාසුකම් නොමැති හෝ තාක්ෂණික දුෂ්කරතා ඇති ස්ථාන අවසාන ඉලක්කම් සහ ඉන්ධන කෝටා වෙන් කිරීම අනුගමනය කරනු ඇත. ස්ථාන වලින් 60%ක් දැන්ටමත් උපකරණ සමග පරීක්ෂා කර ඇති අතර ඉන්ධන බෙදා හැරීමේදී ප්‍රමුඛත්වය දෙනු ලැබේ. වහාම QR ක්‍රමය අනුගමනය කරන ලෙස සිපෙට්කෝ සහ LIOC හි සියලුම ඉන්ධන පිරෝම් හල් හිමියන්ගෙන් ඉල්ලා සිටින අතර අගෝස්තු පළමුවනදා වන විට QR පහසුකම් සහිත ඉන්ධන පිරෝම් හල් වෙත බෙදා හැරීම දැඩි ලෙස ක්‍රියාත්මක කෙරේ. ජාතික ඉන්ධන බලපත්‍රය සමග ලියාපදිංචි වන ලෙස සහ මුල පිරීම සඳහා සහාය දෙන ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිමු. මෙම සතිය අවසන් වන විට තම ව්‍යාපාර ලියාපදිංචිය සමග බහු වාහන ලියාපදිංචි කිරීමට පරිශීලකයන්ට සහ රජයේ ආයතනවලට විකල්ප ලබා දෙනු ඇත. ප්‍රාදේශීය ලේකම්වරුන්ට ජනක යන්ත්‍ර, ගෙවතු වගා උපකරණ සහ අනෙකුත් උපකරණ ලියාපදිංචි කිරීම සඳහා පද්ධතියට ප්‍රවේශ ලබා දෙනු ඇත. පොලිස් දෙපාර්තමේන්තුවට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ත්‍රිරෝදරත්න ලියාපදිංචි කිරීමට ප්‍රවේශය ලබා දෙන අතර සෑම ත්‍රිරෝදරත්නයකින්ම නිශ්චිත ඉන්ධන පිරුම් හලකට වෙන් කරනු ලැබේ. ඒ අනුව ඩිපෝවලට හෝ ඉන්ධන පිරුම් හල්වලට බස් රථ ලියාපදිංචි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයට ප්‍රවේශය ලබා දෙනු ඇත. සෞඛ්‍ය කෘෂිකර්මය දීවර සංචාරක කර්මාන්ත සහ සේවා සපයන අංශ වැනි අනිකුත් සේවාවන්ට තම අවශ්‍යතා ලියාපදිංචි කිරීමට සහ ඉන්ධන පිරුම් හල්වල වාහන වෙන් කිරීමට පද්ධතියට ප්‍රවේශ ලබා දෙනු ඇත. අගෝස්තු පළමුවනදා සිට QR පද්ධති කෝටාව පමණක් ක්‍රියාත්මක වන අතර අංක තහඩු පද්ධතියේ අවසාන අංකය සහ අනිකුත් ප්‍රතිපදාන වළංගු නොවේ. ජාතික යෝන් සේනාංකය සහ ජාතික තරුණ කවුන්සිලයේ සමාජිකයන් සහ ස්වේච්ඡා සේවකයන් ඉදිරි දින 10 සඳහා ඉන්ධන පිරුම් හල්වල වැඩසටහනට සහාය වීම